වරදකරු කවුද අපි රජයක් හැටියට ඒ වරදකරුවෙක් తీරනවා ඒකට තීන්දුව ගන්නවා මට ආරංචි විදියට විශ්‍රාමික දේශපාලකයෙක් තමයි නම තියෙනවා කියන්නේ දැන් මේ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් හරි විමර්ශනයක් අවශ්‍ය වෙලා තියෙනවා බදු පැහැර හරි මෙන් වත්කම් සංගවෝ දේශපාලකණීන් හා ප්‍රකෝටිපතියන්ගේ ඝනතිනු පිළිබඳ රහස් තොරතුරු හෙළවීමත් සමග ලෝකයේ බොහෝ රටවල් වලට මෙන්ම ශ්‍රී ලංකාවටත් බලපෑම් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබෙනවා මේ වார்த்தාව නම් හඳුන්වා තිබෙන්නේ පැන්ඩෝරා ලේඛනය යනුවෙන් පැන්ඩෝරා යන වචනයේ ග්‍රීක පුරාවෘත්තවල කතාවක් තිබෙනවා පැන්ඩෝරා මංජුසාව කියන්නේ විවෘත නොකළ යුතු දෙයක් ඒ විවෘත කළොත් එළියට එන්නේ ලෝකයට අහිත කර දේවල් මේ ලේඛනවලට පැන්ඩෝරා නම යොදා තිබෙන්නේ එම අර්ථයෙන් පැන්ඩෝරා ලේඛන යනු කුමක්ද ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය එළිදක්වා ඇති මෙම නවතම වර්තාවට අනුව ලොව ධන කුවේරයින්ගේ රහසිගත ගනුදෙනු මුදල් විශුද්ධීකරණය හා බදු පැහැර හැරීමට අදාළ ලියකියවිලි මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් මෙවන් ගනුදෙනු පිළිබඳව වසර 7කට පසු එළිදැක් වූ නවතම හා යාවත් කාලීනම වර්තාව මෙයයි පැන්ඩෝරා ලේඛනවල ශ්‍රී ලාංකිකින්ගේ නම් තිබේද හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපම රාජපක්ෂ සහ ඇගේ සැමියාවන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතාගේ නම් මෙහි සඳහන් වෙනවා. ඔවුන් ඇමරිකාව, සැමුවා, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සහ නවසීලන්තයේ ආයතන 8ක් පිහිටුවා ඇති බව පැන්ඩෝරා වාර්තා අනාවරණය කරනවා. ඉන් එක් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනීම සඳහායි. ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපාරික ගනුදෙනු සිදු කළ විදේශීය ආයතන කිහිපයකට තිරුකුමාර් නඩේෂන් මහතාට අයත් තවත් එක් සමාගමකින් උපදේශන සේවා සපයා ඇති බවද පැන්ඩෝරා ලේඛනවල සඳහන් මේ අතර සිංගප්පූරුවේ සිටි ඒෂියා ට්‍රස්ට් යන ආයතනයද අදාළ ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබා දී තිබෙනවා 2016 වසරේදී මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් තිරුකුමාර් නඩේෂන් මහතාට මෙරට චෝදනා එල්ල වූ පසුබිමකදී පවා සිංගප්පූරුවේ ඒෂියා සිටි ට්‍රස්ට් ආයතනය විසින් ඔහුගේ විදෙස් ගනුදෙනු සඳහා දායකත්වය ලබා දී ඇති බවද පැන්ඩෝරා වාර්තා වැඩිදුරටත් කරුණු අනාවරණය කරනවා 2011 වසරේදී නඩේෂන් මහතාගේ මුළු වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 160කට අධිකයි පැසිෆික් කොමොඩිටීස් යන තවත් සමාගමක් හරහා ඔහු වටිනා කලාකෘති රසක් කූට ලෙස බදු මග හැරිමින් සන්තකයේ තබාගෙන ඇති බවද පැන්ඩෝරා ලේඛන හෙළි කර තිබෙනවා මෙම කරුණු පිළිබඳව ප්‍රතිචාරය දැන ගැනීමට ICIJ හෙවත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය තිරුකුමාර් නඩේෂන් සහ ගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ ණය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බව සඳහන් නඩේෂන් මහතා සහ නිරූපමා රාජපක්ෂ ණය විසින් පවත්වාගෙන ගිය ආයතන දෙකකින් තවත් ශ්‍රී ලාංකිකින් දෙදෙනෙකු ප්‍රතිලාභ ලබා ඇති බවද පැන්ඩෝරා වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා මෙම වාර්තාවේ රහස් ගනුදෙනු තොරතුරු ඇති ලෝක බලවතුන් කවුද හිටපු රාජ්‍ය නායකයන් සහ දැනට බලයේ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනෙකු ඇතුළු 300කට අධික ප්‍රභූන්ගේ රහසිගත තොරතුරු පැන්ඩෝරා වාර්තාවලින් හෙළි කර තිබෙනවා පැන්ඩෝරා ලේඛනවල සඳහන් වන පරිදි ජෝදානියේ අබ්දුල්ලා රජු රහසිගත හිමිකාරීත්වය දරූ සමාගම් තුලින් එපෙයූ පවුම් මිලියන 70ක් ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍ය වත්කම් රැස් කිරීමට වැය කර තිබෙනවා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයා සහ ඔහුගේ බිරිඳ ලන්ඩන් නුවර කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දරගා වල නම් ඇතුළත් සියලුම පාකිස්තාන ජාතිකින් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවයි. අදාළ විමර්ශනයෙන් ඔවුන් වැරදිකරුවන් ලෙස හෙළිදරව්වොත් ඔවුන් ටෙරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්. මේ අතර පැන්ඩෝරා ලේඛනයෙන් අනාවරණය කළ තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාව ස්වාධීන පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු බව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා. එම ආයතනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැන්ඩෝරා ආයතනයේ හෙළි කළ මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ පොදු සම්පත් අවභාවිතය මගින් උපයාගත් මුදල් දෙය සොයා බැලීමට අභ්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බවයි. ඒක පෞද්ගලික කෙනෙක් ඒකට රජයක් හැටියට කොහොමද මැදිහත් වෙන්නේ කියන එක ගැන एक पार्ट प्रकाश करेंदी कौरवर के आयता विधिट श्रीलंका मुद्दी मकल तीन वना नीति आगे नीति अणु कड़क सूदा
ඒක ඒද බීද සීද ඩීද කියලා අදාළ වෙන්නේ නැහැ වරදකරු කවුද අපි රජයක් හැටියට ඒ වරදකරුවෙක් తీරලා ඒකට තීන්දුව ගන්නවා මේ යම් කිසි දේශපාලකයෙකුට නම් තියෙනවා නම් ඒ පිළිබඳ අපේ එයාගේ දේපල පිළිබඳ උපයාගත් ආකාරය පිළිබඳ අල්ලස්සා දූෂණ කොමිසම අනිවාර්යෙන් සොයබලි මට ආරංචි විදියට විශ්‍රාමික දේශපාලකයෙක් තමයි නම තියෙනවා කියන්නේ ව්‍යාපාරික පවුලකට සම්බන්ධයි එයන්කට වෙනත් දේශපාලක නම මා දන්න තරමින් නැහැ මම දන්නේ නම් ගැන කතා කිරීමේ වැදගත් වෙන්නේ මේ අය සම්බන්ධයෙන් අයිතුලස දේපලිපියම සිදු කර ඇද්දයි වහාම අල්ලස්සෝ දූෂණ කොමිසම සොයබැලීමක් කළ යුතුයි පැන්ඩෝරා පේපර් සරහා රාජපක්ෂ පවුල ජාත්‍යන්තරව දූෂිත පවුලක් හැටියට පිළිගත්තු තත්වයකට අදපත් වෙලා තියෙනවා. පැන්ඩෝරා පේපර්ස් වලින් හිලදරව් වෙන කාරණා පිළිබඳව අපේ රටේ අල්ලස්සා දූෂණ කොමිසම හරහා සාධාරණ පරීක්ෂණයක් කරන්නත් අපි ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාව පත් කරලා පැන්ඩෝරා පේපර්ස් වලින් හිලදරව් වෙන කාරණා පිළිබඳව නිසි පරීක්ෂණයක් කරන්නට කියලා අපි යෝජනා කරනවා. මේ පැන්ඩෝරා පේපර්ස් වල හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ නම් තියෙනවා. ඔවුන් ව්‍යාජ සමාගමක් හදලා ඒ ව්‍යාජ සමාගම හරහා විදේශවල වත්කම් මිලදී අරන් තියෙනවා. දේපල ඉඩකඩම් සහ විශේෂයෙන් වටිනා කලාකෘති විශාල වැදගත්කමක් සහිත වටිනා කලාකෘති ඔවුන් මිලදී අරන් තියෙනවා. ඒ සමස්ත ඔවුන් විසින් වංචා සහගත ලෙස භාවිත කරන ලැබු සමස්ත ධනය ඩොලර් මිලියන් 160ක් කියලා වාර්තා කරලා තියෙනවා. ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ඒකත් එක්කම අපිට මතක් වෙනවා වරින් වර මේ කළු සල්ලි සුදු කරන්න මොනතරම් උත්සාහයක් මේ ආණ්ඩුව දරුවද කියලාත් මතක් වෙනවා මුදල් විසුද්ධිකරණය සඳහා දරපු උත්සාහය මේ නිරූපමා රාජපක්ෂලා තිරුකුමාර් නඩේසන්ලා මේ කරලා තියෙන කළු සල්ලි ජාවාරම් එක්ක සම්බන්ධද කියන ප්‍රශ්නේ තව පැත්තකින් එනවා අනිත් එක තමයි දැන් මේකේ එක නමක් තියෙනවා අනිත් අයගේ නම් මේකේ නැහැ කියලා නම් නැති මිනිසු ටික සුද්ධවන්තයෝ වෙන්නේ නැහැ මේ නම් නැති අය සුද්ධවන්තයෝ නෙමෙයි තව මේ පේපර්ස් වල හෙලිදරව් නොවිච්ච විශාල වංචා දූෂණ ප්‍රමාණයක් විශාල මහජන මුදල් මංකොල්ල කෑම් තියෙනවා ඒව සමහරට මොන පේපර්ස් හරි කියලා ඉදිරියේදී එන ඒ වගේ හෙලිදරව් වෙන්නත් ඉඩ තියෙනවා එතකොට දැන් මේ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් හරි විමර්ශනයක් අවශ්‍ය වෙලා තියෙනවා